මතින් බලත් කුෂිකර්ම අමාත්‍යංශයේ ගොවිසවය සංගරාම අඳහර YouTube නාලිකාවත් සමග අද අපි කාලින් මාතෘකාවක් ඔස්සේ කතිකාවතක් ආරම්භ කරන්නට සූදානම් වෙමින් සිටිනවා. විශේෂයෙන්ම කාලාන්තරයක් තිස්සේ අපේ රට තුළ ගැටළු අපවට පත්වලා තිබෙන මේ අලි මිනිස් ගැටීම සම්බන්ධයෙන් කතා බහ සිදු කිරීම සඳහා පෙර දින විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය කේ.බී. රණවන මහතා අපි සමග එකතු වෙලා සිටිනවා. ආයුබෝවන් මහාචාර්ය. ආයුබෝවන්. මහාචාර්යතුමනි, මේ අලි මිනිස් ගැටුම ඇත්තම ගත්තොත් අලියා සමග මේ මිනිසා අතරින සම්බන්ධතාවය වසර 2000කටත් වඩා ඈත අතීතයකට ඇරගෙන යනවා අපි. ඇත්ත වශයෙන්ම මේ ආගමික, පාරිසරික සහ සමාජීය වශයෙන් මේ අලියා සහ මිනිසා සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධතාවය කෙබඳු ආකාරයකද? දැන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තොත් ඔබතුමිය කිව්වා වගේ අපේ ආගමට, සංස්කෘතියට, අපේ සියලුම කටයුතු වලට, කලාවට මේ සදා සම්බන්ධයි. ඉතින් අපේ පරණ චිත්‍ර, අපේ මේ ඊයේ පෙරදා සංවිච්ච නුවර පෙරහැර, ඊට අමතරව වෙනත් පෙරහැරවල තියෙන සභාගෙනවාලි, ඊට අමතරව මේ අපේ චිත්‍රවල ගොඩාක් සම්බන්ධ වෙනවා, පෞරාණික චිත්‍රවල සම්බන්ධ වෙනවා. ඉතින් අලියා සහ මිනිසා අතර සම්බන්ධය අපේ රටේ ඉතිහාසය පුරාවටම තියෙනවා. අපි ඒකයි සමහරවිට කියන්නේ මේ කල්චරල් ඇනිමල් කියලා. වෙනසත්තුන්ට වැඩි අපි කියන මේ සංස්කෘතියත් එක්කම සම්බන්ධ වෙච්චි සතෙක් අපේ ඉන්න වනසත්තු අතරේ අලියා. ඒ වගේම මහාචාර්යතුමනි, මේ අපි මේ අලින්ගේ ව්‍යාප්තිය සලකා බලද්දී මේ ශ්‍රී ලංකාවට අමතර මේ ලෝකය පුරාම අපිට අලින්ගේ ව්‍යාප්තිය දැකගන්නට පුළුවන්. ඒ වගේ මහාචාර්යතුමනි, මේ අපි ශ්‍රී ලංකාව තුළ කොහොමද අලින්ගේ ව්‍යාප්තිය කුමන පළාත්වලද අපිට වැඩිපුරම දකින්නට හම්බ වෙන්නේ? ලෝකෙ පුරාම අලි නෑ. එතකොට මේ අපේ ගම් කලාපයේ ඒ වගේ දේශගුණයක් තියෙන ඉන්දියාව, විශේෂයෙන්ම ලංකාව, ඉන්දියාව, සුමාත්‍රාව, ඒ වගේ රටවල් වලින් නෑ, ඊළඟට අප්‍රිකාව වෙන්න. ඉතාලි ඉන්නේ. එතකොට ලංකාව ගත්තොත් අලි විශේෂයෙන්ම ඉන්නේ වීලි කලාපයේ. දැන් ලංකාවේ භූමි ප්‍රමාණය ගත්තොත් ආසන්න වශයෙන් භූමි ප්‍රමාණයෙන් 3/2ක් පමණම වීලි කලාපයේ තියෙන්නේ. දැන් එතකොට ලංකාවේ අලිත් ව්‍යාප්ත වෙලා ඉන්නේ වීලි කලාපයේ. මෑත කලාපේ නම් යාපනය ඇද්දා දීපේ අලි ඉඳලා නැහැ. එතකොට වීලි කලාපේ පුරාම වගේ ව්‍යාප්තලා ඉන්නවා. එතකොට තෙත් කලාපේ අලි නැහැ දැනට අපි මේ අද දින තත්ත්වය අනුව. නමුත් අපි කඳුකර පළාත්වලත් අලි නැහැ. නමුත් දැන් අපි දෙයක් තියෙනවා, මේ ශ්‍රීපාද අඩවියේ ඉතා කුඩාලි රංචුවක් ඉන්නවා. එච්චර තමයි මේ තෙත් කලාපයේ සහ කඳුකර පොලිසියේ ඉන්නේ. අනිත් සියලු මලි වඩාත් ව්‍යාප්ති දක්වන්නේ වීලි කලාපේ. වීලි කලාපේ පමණයි. මහාචාර්යතුමනි, මේ 2011 වර්ෂයේදී මේ ලංකාව තුළ අලි සංගානයක් සිදු කරනවා. මතක විදිහට 2011 වර්ෂයේ තමයි ප්‍රථම වතාවටම අලි සංගානයක් සිදු කරන්නේ. මහාචාර්යතුමනි, මේ අලි සංගානනයේ වැදගත්කම සහ අපි ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරමු. අලි සංගණන දැන් වනජීවී සංගණන වැදගත්. මොකද අපි මේ සත්තු අපේ වනාන්තරවල ඉන්න සත්තුන්ගේ අපි කියන ගහන ඝනත්වය අපි දැනගෙන තියාගන්න එක වැදගත්. මොකද පසු කාලයක අපිට කළමනාකරණීය අවශ්‍යතාවයක් වුණොත් මේ සත්තුන්ගේ ගහන ඝනත්වය දැනගන්න නැතුව කිසිම සත්තු කුට්ටාසයක් කළමනාකරණය කරන්න බෑ. එතකොට අලි සංගණනත් පිළිබඳව ගත්තොත් 2011 පළ වුණා මේ ගජ කියලා ඉන්දියාවේ පළ වෙන සංගරාවක්. ඒක මේ අලින්ගේ අලින් සඳහා සිදු කරන පර්යේෂණවල පමණයි ඒක ප්‍රකාශ තිප්පත් කරන්නේ. ඒ සංගරාවේ මේ තියෙන මූලාශ්‍රයක් ගත්තොත් පර්යේෂණ පත්‍රයක් අනුව කියනවා 2011 වසරේ ලංකාවේ අලි 5879ක් හැටියට තමයි සඳහන් වෙලා තියෙන්නේ සංගරාවේ කියන විදිහට. ඊට පස්සේ 2019 BBC නිවුස් කියන මාධ්‍ය ප්‍රකාශයට අනුව කියලා තියෙනවා ලංකාවේ අලි 7500ක් ඉන්නවා කියලා. එතකොට අපිට පේනවා මේ ලංකාවේ ඉන්න අලි ප්‍රමාණය පිළිබඳව නිශ්චිතවම අගයක් නැහැ. විවිධ පරීක්ෂණ පත්‍රිකා අනුව තියෙන අගයන් තමයි අපි කියන්නේ. එතකොට අපි දැන් 2019 7500 කියන්නේ අපිට ඒක සමහරවිට අපිට දැන පුළුවන් දැනුත් ඒ ගානට කිට්ටුවෙන් ඉන්නවා කියලා 7500ක් වගේ. එතකොට මහාචාර්යතුමනි, මේ අලින් ගැන කතා කරද්දී අපිට මතක් වෙන තවත් දෙයක් තමයි මේ IUCN රතු දත්ත පොත. එතකොට මේ අපේ මේ අලියත් මේ IUCN රතු දත්ත පොතේ කුමන කාණ්ඩයකටද සංරක්ෂණ තත්ත්වයටද මේ ඇතුළත්? ඒකේ කියන්නේ අපි IUCN කැටගරිය කාණ්ඩය ගත්තොත් endangered කියන කොටස යටද ගන්නෙ. ඇත්තටම IUCN රතු දත්ත පොතේ පොදු විහාරකන් එකක් අපි භාවිතා කරනවා threaten කියලා. මේ threaten කියන එක
කියන්නේ තර්ජනයට භාජනය වූ කියන එක. ඒකට තර්ජනයකට භාජනය වූ කියන එක පොදු විහාරය භාවිත කරන්නේ. ඒක තර්ජනයට භාජනය වූ සත්ව හෝ ශාක එතනදි කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි ක්‍රිටිකල් එන්ඩේන්ජර්. දැඩි ලෙස තර්ජනයට භාජනය වූ එන්ඩේන්ජර් තර්ජනයට භාජනය වූ සහ වල්නරබල් කියන. එතකොට මේ තුනෙන් ගත්තොත් අලියා ඉන්නේ එන්ඩේන්ජර්. කියන්නේ තර්ජනයට භාජනය වූ කැටගරිය මේ කොටස් කැටගරිය තමයි සැලකන්නේ. ඔව්. එන්ඩේන්ජර්ඩ් කියන එකට මට සුදුසු සිංහල වචනයක් නැහැ. තියෙන්නේ අපි ඇත්තටම අපි කියන ඒ කණ්ඩායම කන්සර්වේෂන් ඩිපෙන්ඩන්ට්. ඒ කියන්නේ ඒ තත්ත්වයට පත් වුණු අලි තර්ජනයට ලක් වූ කියන ත්‍රෙටන් කියන පොදු ව්‍යවහාරයෙන් හඳුන්වනවා කොටස් තුනක්. ඒ ත්‍රෙටන් කියන නැත්නම් තර්ජනයට ලක් වූ කියන පොදු ව්‍යවහාරයෙන් හඳුන්වන කොටසක් ඉන්නවා නම් අපි කියනවා ඒ කොටාසය සංරක්ෂණය සඳහා සුදුසුයි කියලා. ඒ කියන්නේ එයාගේ දීර්ඝකාලීන පැවැත්මක් අවශ්‍ය නම් අපි මිනිසා විසින් යම් යම් සංරක්ෂණ කටයුතු සිදු කර යුතුයි. එතකොට අලියාටත් ඒ දෙමයි වෙලා තියෙන්නේ. අපි යම්කිසි සංරක්ෂණය සිදු කර යුතුයි ඔවුන්ගේ ගහන ඝනත්වය අඩු නොවි තියාගන්න නම්. මේ කතාබහත් එක්කම අපිට එන දෙයක් තමයි මේ අලි කතා කරද්දී අලි මිනිස් ගැටුම කියන එක. ඇත්තටම මේ අලි මිනිස් ගැටුම ඇතිවීමට හේතු වෙන්න පුළුවන් මොන වගේ කරුණු කාරණාද? ලේසින් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙවෙයි, එක ගැටු කරුණක් නෙවෙයි. ද මේක බොහෝ කාලයක් තිස්සේ මේ රටේ සහ අලි ඉන්න ඉන්දියාව සමහරට අප්‍රිකානු රටවල් වලත් මේක පවතිනවා. එකේ කොටස් දෙකකට සිද්ධ වෙන එකක් තමයි අලින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා, يعني ආහාර ජලය වැනි අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඒවුන් මිනිසුන් විසින් වගා කරන භූමිය වලට නැත්නම් ජලාශ වලට ගමන් කරනවා. ඒත් එක්කම මිනිසු අපේ ගහන මිනිසු ජනගහනය වැඩි වෙනකොට මිනිස්සුත් තමන්ගේ වගා භූමි වැඩි කරගන්න හරි තමන් මුලින් වගා කරපු භූමි වල සරවත් බව නැති වෙනකොට අලුත් භූමියක් හොයාගෙන යන්න හරි වනාන්තර ඉලකනවා. මේ දෙගොල්ලංගෙම තියෙන අවශ්‍යතාවයන් මත මේ දෙදෙනාගේම අවශ්‍යතා ගැටෙනවා. මේ ගැටීම තුළ තමයි අලි මිනිස් ගැටුම ඇති වෙන්නේ. අලින් ඔවුන්ගේ අවශ්‍යතා කරා සොයා යාමත් මිනිසුන් අපේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා සොයා යාමත් අතරතුර මේ ගැටුම ඇති වෙනවා. ඉතින් මේක දීර්ඝ කාලයක් තියෙන දෙයක්, ඉස්සරහටත් දීර්ඝ කාලයක් තියෙන ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. වර්ගකල දක්වන්න පුළුවන්ද මෙන්න මේ වගේ හානි තමයි අලින් නිසා බහුලව සිද්ධ වෙන්නේ කියලා. කියන්නේ දේපල හානි, වාහන හානි විදිහට අපිට පුළුවන්ද? ඔව්, ඒක ඔබතුමේ හරි. දැන් අලින් නිසා සාමාන්‍ය දෙයක් තමයි වගහානිය. දැන් අලින් වගා භූමියකට පැමිණියොත් ඒ වගාව හානි වෙනවා. අලින් ඒ භූමියේ තියෙන භෝග අනුභව කරනවා. ඊට පස්සේ ඒ භූමිය පුරා ඇවිදීමෙන් ඒ පෑගෙනවා. ඊටත් අමතරව දැන් පොල් ගස් වගේ දෙයක් අලින්න පුළුවන් තල්ලු කළ බිම දාන්න ඒ විදිහට අසන්න බෝඩ් ප්‍රස් කරලා තියෙන කියන්නේ වී මිනිස්සු කියනවා වී බොනවා කියලා. එතකොට වී ගබඩා වලට ගබඩා කළ තැන් වලට පහර දීලා ඒ ගෙවල් පව කඩලා වී බොන්න පුළුවන්. මේ විදිහේ හානි සිදු වෙනවා වගාවන්ට. වගාවන්ට විතරක් නෙවෙයි, අලින් ඊට පස්සේ දේපොළ හානික් සිදු කරනවා. අලින් ගෙවල් කඩනවා. තද විශේෂයෙන්ම ගොඩක් අපිට ටීවී එකේ දකින්න පුළුවන් මේ වී ගබඩා කරලා තියෙනකොට අලින්ට එක දැනෙනවා. ඒ විත්ති කඩලා ඒ වී බොනවා කියලා කියනවා. එතකොට දේපොළ හානි සිද්ධ වෙනවා. ඊටත් අමතර වැඩියෙන්ම අමාරුම දේ තමයි ජීවිතහානි සිද්ධ වෙනවා. දැන් මිනිස්සු බැරි වෙලා තුවගේ වෙලාවක ඒ තමන්ගේ නැති වුණ දේපොළ රකින්න එළියට ගියොත් එයාගේ ජීවිතහානි වෙනවා. ඊට අමතරව ඔය අලි බහුල ඉන්න ප්‍රදේශවල රාත්‍රියේ ගමන් කරනකොට ඒ වගේ වෙලාවකදී අලියෙක් මොන ගැහුණොත් ඒ මනුස්සයාට අනිවාර්යයෙන් මරණය සිද්ධ වෙනවා. ඒ විදිහට දේපොළහාන සිද්ධ වෙනවා, බගහානි සිද්ධ වෙනවා, ඊළඟට මිනිසුන්ගේ මරණය සිද්ධ වෙනවා. ඉතින් මේක ඉතාමත් භයානක දෙයක්. ඉතින් මේ සිද්ධු නිසා අපිට වැඩි දැනෙන්නේ නැති දෙයක් තමයි මේ අලි ඉන්න ප්‍රදේශවල මිනිසුන්ගේ සිත් තුළ මහත් භීතියක් ඇති වෙලා තියෙන්නේ. ඒක එළියට පේන්නේ නැහැ. දැන් දේපොළහාන නම් අපිට පේනවා. නමුත් අපි අලි ඉන්න ප්‍රදේශවලට ගිහිල්ලා ඒ ඉන්න මජන්තවත් එක්ක කතා කරපුවාම ඒගොල්ලන්ගේ සිතේ තියෙන භීතිය අපි දන්නවා. මොකද මහත්තයා වැඩට ගියොත් ආපහු එන්න බෑ. ගොවි මහත්තයා කුඹරට ගියොත් ආපහු වෙනකල් විශ්වාස නැහැ. මොකද අලියෙක් හම්බෙන්නේ නැහැ. උදේට ළමයි ඉස්කෝලේ හැරෙන්න බෑ. ඒතකොට හවසට ලෙඩක් හැදුනොත් ස්පිරිතාලයකට යන්න බෑ. ඉතින් මේ වගේ භීතියකින් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඉතින් මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි නික මානසිකවත්.
මිනිස්සු නිකන් රෝගී රෝගී බවට පත් වෙනවානේ අපි උනත් බීතියෙන් ඉන්නකොට ඒක අපේ ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ ඔව් එහෙම දෙයක් තියෙනවා ඒ වගේම තමයි මහාචාර්යතුමනි අපි කතා කරගත්තු මේ කුෂිකාර්මිකාංශයත් කියන්නේ විහාර කලාපයේ බහුල කුෂිකාර්මික කටයුතු දක්නට ලැබෙනවා ඒ වගේම අලියන් නිසා ගොඩක් මේ ගැටවලට මුහුණ පාන්නේ විහාර කලාපයේ ඉන්න ජනතාව ඔව් කුෂිකාර්මික ශේෂ්ත්‍රයෙන් ගත්තු මේ වගේ මේ අලින් කුෂිකාර්මික ශේෂ්ත්‍රමේ ආක්‍රමණය කරන්න ඕයි කුෂිකාර්මික ශේෂ්ත්‍රේ තර්ජනයක් වෙන්නේ විශේෂිත වෙච්ච හේතුවක් තියෙනවා හේතු කීපයක්ම තියෙන්න පුළුවන් මොකද දැන් අපේ මෑත ඉතිහාසයේ තිබ්බ විශේෂ සංවර්ධන වැඩ පිළිවෙල අනුව යම් යම් වනාන්තර එළි වුණා ඊට පස්සේ ඒ වගේ ගම්මාන පිටෙවුවා එතකොට සමහරට ඒ හිටපු එළුවේච වනාන්තර අලින්ගේ අලි ජීවත් වෙච්ච ප්‍රදේශ එතකොට ඒ ජීවත් වෙච්ච ප්‍රදේශ ඕණ්ඩ අහිම වුණා ඊළඟට අලින්ට මම කිව්වා ආහාර සහ ජලය අවශ්‍යයි එතකොට වෙන්නේ සමහරලාවදී සමහරතන් වල අලුත් ජලාශ ඉදු කරනවා විශේෂම වියලි කලාපයේදී වියලි කලාපයේ ජලාශ ගොඩක් හිඳිනවා එතකොට යම් යම් විශාල ජලාශ වල විතරයි ජලය ඉතුරු වෙන්නේ දැන් උඩවලේ පැත්තේ පැත්තත් උඩවලේ ජලාශය මින්නේරේ ජලාශය කවුඩිල්ල ජලාශය මේ වගේ විශාල ජලාශ වල යම් කිසි ජලයේ ප්‍රමාණයක් ඉතුරු වෙනවා අනිත් පොඩි වැව් හිඳිනවා එතකොට මේ ප්‍රදේශයේ මිනාලි අපි දන්නවා ලිසමිවාසෙන් ජීවත් වෙන්නේ නමුත් ඔවුන් ටිකක් ඈතින් ඉන්නේ නමුත් මේ වියලි කාලයේදී වතුර එකතු වෙන තැන් වලට අලිත් එකතු වෙන්න ඕනේ. එතකොට ඒ වෙලාවේදී අලි මේ මිනිසුන්ගේ ගම්බිම් හරහා ගමන් කරන්න පුළුවන්. අනිත් එක තමයි අර ආහාර හිඟයක් ඇති වෙනකොට වියලි කලාපේ ඉතින් කැල මැරෙනවා වල් දළු වියලිලා යව දුඹුරු පාට වෙනවා. ඒ වගේ එතකොට පෝෂ්‍ය ගුණේ ඉතාම අඩුයි. विलकलपति पोलव कहपाट विनो दुबुरपाट विनवा अतम वालुत्लीयन नमूत मिनीसु हदन भोग हेमणि इवट वुरदाण इवा भूम कोलपाटत्न इत तमतर मेत काले गुडा हदन भोग विशेष दंबड़ गुण समर जाति गुण मनुष्य विषय नेवा अभी इंप्रूवड गुड़ाकेव दीवनोट पत्कू शाकती इतकोट ये शाकवल अभी शाक पत्र सिलिका की कुटा शाक सिलिका सिलिका हेमती आहार सत्व रुचि अड़ो नम मनुष्य विशी अलुते अभी इंप्रूवन वेडिजुन कोगवल ये सिलिका विनी कोट अड़ ईटा मत ये शाकवल तीन पोष पदार्थ वेड़ी न्यूट्रिशियस क्रॉप्स के इतकोट अर कल अलियकूट अर दिरायन कोल वाल खनवट वड़े गोभी भीम कट वेला बहुम हेदेन कोलपाट हेदेन उगस्टिका मेतम बड़ी काले अनेक अलिया पोषणी अति इतम वेदगत्न अलिया मेले बल्कि तमंग पोषणी इकन अड़ेला हुद प्रमाणवत आहार वेलगंडी बला सत्तेण එතකොට ඒ සතයටත් වෙන්නේ මේ කැලේ දවස පුරාම මේ දැන් අලින්ට ආහාර කොලේ කිලෝග්‍රෑම් 250ක් විතර ගන්න ඕනේ. ඉතින් මේක ගන්න අමාරුයි මේ දිරච්චි කොලරම කනකොට. ඉතින් ඒ වගේ වෙලාවක මේ වටේට තියෙන ගෝග තියෙන හදන ගොවිබෙමක ඊටාම සශ්‍රීක වැටෙන කොලපාට පෝෂක පදාර්ථ වලින් වැඩි ශාකයක් ආහාර ගන්න තියෙනවා නම් සතාගේ හැටියට හොඳයි. ඉතින් ඒක නිසා සතා අනිවාර්යයෙන්ම මේ ගොවිබෙම වලට ආකර්ෂණය වෙනවා. අපේ වගේ රටකට සංවර්ධනය අවශ්‍යයි. අපි කියන්නේ සංවර්ධනය සහ සංරක්ෂණය එකිනෙක සමග සහසම්බන්ධ වෙලා ඉදිරියට ගණන් ගමන් කර යුතුයි. කියන්නේ conservation and development should go hand in hand කියලා. අපිට සමහර වෙලාවල්දී අපිට වෙන්නේ මේ හදිසි නැත්නම් ඉතා ඉක්මන් සංවර්ධන ව්‍යාපෘති වලදී සිදුකරන යම් යම් ක්‍රියා නිසා එතකොට දැන් රටට නිෂ්පාදනයත් අවශ්‍යයි කෘෂිකර්ම නිෂ්පාදනයත් අවශ්‍යයි. එතකොට භූමිය එළිවෙන්න ඕනේ. අපි සමහර භූමිය විශාල ප්‍රමාණයක් එළිවෙනවා. එතකොට ඒ එළිවෙනකොට සමහර වෙලාවට සමහර අවස්ථාවලදී අපිට අපි කියනවා මේ අලි පාවිච්චි කරා අපි කියනවා ට්‍රැඩිෂනල් මයිග්‍රේටරි රූට් කියලා. මොකද අලි අලියා පර්යටනීය සිදු කරන සතේ කාලෙන් කාලෙට ඕගේ යම් යම් අවශ්‍යතා සඳහා නැත්නම් ඔවුන් ඊටම කිට්ටු මේ ෆැමිලි කියන්නේ ඒගොල්ලෝ එක කණ්ඩායමකට ජීවත් වෙන්නේ ඥාති අය
කාලයකටෝන් ඈත් වෙනවා කාලයකටෝන් ලඟ වෙනවා ඉතින් මේ අය එකට සම්බන්ධ වීමේ අවස්ථාවකුත් උන්ගේ තියෙනවා කියන වතුරට උන් යන්න ඕනේ එතකොට අලි පරයටන වෙනවා කාලෙන් කාලයට එක ප්‍රදේශයක ඉන්න කලී දුරක් ගෙවලා තව ප්‍රදේශයකට යනවා එතකොට දැන් මේ අලි පරයටන වෙන මාර්ගයක අපි මේකට කියන එලිෆන්ට් කොරිඩෝ කියලා අලි ගොඩක් වෙලාට මේ බොහොම පැහැදිලි කියන ස්ථාපිත ඒගොල්ල විසින් ස්ථාපනය කරගන්නා ලඳ මාර්ගයක තමයි ගණන් ගන්න. අපි ඒකට කියනවා ට්‍රැඩිෂනල් එලිෆන්ට් මයිග්‍රේටරි රූට්ස් කියලා. එලිෆන්ගේත් අපි පාරම්පරික පරයටන වෙන මාර්ග තියෙනවා. ඒ මාර්ග හරහායම බැරි වෙලාවත් ගම්මානයක් ඉදි වුණොත් එහෙම නැත්නම් කෘෂිකර්ම භූමියක් ඉදි වුණොත් මේ ප්‍රශ්නය දරුණු වෙනවා. මොකද අලි අනිවාර්යෙන් ඒ මාර්ගය හරහා යනවා. ඒ මාර්ගය හරහා යනකොට ඒ මාර්ගය හරා වැට බැඳලා තියෙන්න පුළුවන් ගෙවල් හදලා තියෙන්න පුළුවන් නමුත් අලි ඒ ගමන අතර කරන්නේ නැහැ ඒකට අලි බලන්නේ ඉතින් ඒ ඒවා බිඳගෙන යන්න ඒ වගේ අවස්ථාවලදී මේ ප්‍රශ්නේ ගොඩක් උග්‍ර වෙනවා ඒ වගේ ගම්මාන අසල වර්තමානයේදී මොනවද පාවිච්චි කරන ක්‍රම වේද එහෙම නැත්නම් උපක්‍රම මේ අලි ගම් වලට ඇතුළු වීමක් වාලීමට හෝ පළවා හැරීම සඳහා ලංකාවේ නම් වැඩිපුරම දැන් භාවිතා කරන්නේ විදුලි වැට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විදුලි වැට ඉදි කරනවා දැන් නම් සමහරට ගම්මානවල තියෙන සංවිධාන වලට ආධාර කරන ඒගොල්ලත් ඉදි කර ගන්නවා එතකොට ගම්මාන වටා නැත්නම් අලි ඉන්න වනාන්තර වටා විදුලි වැට ඉදි කරනවා ඒක තමයි ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන දේ ඊට කලින් යම් යම් ප්‍රදේශවල අපි උත්සාහ කරා මේ අගල් කපන්න විදුලි වැට සහ අගල විදුලි වැට හදලා කැලේට පිටතින් අගලක් කපන්න. එතකොට මොකද සමහර අවස්ථාවලදී අලි විසින් විදුලි වැට කඩා බිම දමනවා. කඩා දමනවා. එතකොට ඒක තවටියක් වැළකෙනවා මේ අගල් කැපීම තුළින්. නමුත් අගල් කැපීම අපේ රටේ වුණත් වෙනත් රටවල වුණත් එච්චර සාර්ථක නැහැ. මොකද ඒ පසේ අපි කියන්නේ පසේ තත්ත්වය අනුව අගල් ස්ථාවරව පවතින්නේ නැහැ. දැන් වැලිය අධික පොළොවක් තියෙන පසක ගත්තොත් ඒ පස තද වෙන්නේ නැහැනේ. එතකොට වැස්ස වැටිච්චාම අගල තුලට පස් කඩා වැටෙනවා. ඒතර අගල පිරෙනවා. එතකොට ඒක ඊට වියදම් ඇති වෙලා. ඊටත් අමතරව අගල් කැපීම තරමක් විදුලි වලටත් වැඩිය අනිත් සත්තුන්ට තානිදායකයි. මොකද ඒ අගල්ට වෙන පොඩි සත්තු වැටෙන්න පුළුවන්. අගල්ට වතුර පිටිච්චාම වෙන සත්තු වැටෙන්න පුළුවන්. ඉතින් දැන් අගල් කැපීම එච්චරම අපි ප්‍රායෝගිකව කරන්නේ ප්‍රධාන වශයෙන් විදුලි වැට පාවිච්චි කරනවා. ඉතින් කුඩා ඉඩම් හිමියෝ නම් දැන් ලංකාවේ වුණත් ඔය කැලයක් මැද තියෙන පොඩි කුඹරක් වගේ ගත්තොත් සමහර අය පොඩි දැව කඳන් දාලා මේක ආරක්ෂා කරනවා. අපේ සමහර අය කියන දඬු වැටක් කියලා වෙලා. හැබැයි ලොකු දැව කඳන් දාන්න ඕනේ. ඉතින් ඒකවත් කැලේ කපන්න වෙනවා. නමුත් දැන් අප්‍රිකාවේ වගේ රටවල් වලත් ඉන්දියාවේ වලත් මේ දැව කඳන් දාන එකත් කියනවා. නමුත් බොහෝ රටවල් වල මේ විදුලි වැට තමයි භාවිතා කරන්නේ. ඉස්සර අපේ තිබ්බා මේ හේංගොවි තැන කියලා. ඇත්තටම ඒකට කියන්නේ මේ ස්ලෑෂ් ඇන් බර්න් නැත්නම් ෂිෆ්ටිං ඇග්‍රිකල්චර්. ඒ කියන්නේ අපි කැලේ යම් කිසි කොටසක් පොඩි ඉඩමක් කපලා ඒක වගා කරලා කන්න කීපයක් වගා කරලා ඒ ඒ ඒ භූමියේ සාරවත් බව අඩු වෙනකොට අපේ අසන්න අඩු වෙනවා. ඊළඟට ගොවියෝ ඉස්සරහට ගමන් කරනවා. තව කැලේ තව තැනක් කපලා අර භූමිය ඉතුරු කරනවා. අර අර කලින් වගා කරපු භූමිය නැවතත් වනවදින්න ඉඩ දෙනවා. දැන් එතකොට ගොවියන්ගේ විශ්වාසයක් තිබ්බා අර නැවත වනවදින්න ඉඩ තිබ්බ භූමියේ තනකොළ ජාති පොඩි පඳුරු එහෙම හොඳට හැදෙනවා. එතකොට අලි ඒ භූමියට එනවා. ඒ භූමියට ඇවිල්ලා ඒ භූමියේ තියෙන බොහොම සාරවත් සාකාරම කනවා ගොවි භූමියට එන්නේ නැහැ. කියන්නේ විශ්වාසයක් තිබ්බා. නමුත් අද වෙනකොට මේ ඉඩම් ප්‍රමාණය අසීමිතව සීමා වෙලා තියෙන්නේ. නම අද ගොවියන්ට ඒ විදිහට ස්ලෑෂ් ඇන් බර්න් ඒ කියන්නේ කපලා වගා කරාට කැලේ අලුත් අලුත් කැලෑ කොටන්න බෑ. ඒ පරණ භූමියම තමයි වැඩ කරන්න වෙන්නේ. එතකොට අර පරණ තිබ්බ ප්‍රැක්ටිස් දැන් අලින්ට කණ්ඩ තැනක් තිබ්බනම් දැන් අලින්ටත් යම් කිසි අවබෝධයක් තියෙනවා ගොවි භූමියකට ඇතුළු වීමේදී සතාට තර්ජනයක් තියෙනවා කියලා. මිනිස්සු අඩුම ගන්න රතින්න හරි පත්තු කරනවානේ. නැත්නම් සමහර මිනිස්සු වෙඩි දෙනවා. ඒක සතත් දන්නවා මේ ගොවි භූමියකට ඇතුළු වීමේදී අපේ ජීවිතවලට හානියක් සිදු වෙනවා කියලා. එයාත් බලන්නේ එයාට වෙන තැනක් තියෙනවා නම් එතනින් කණ්ඩි. ඉතින් මේ පරණේ ක්‍රමයේ ටික හොඳ දෙයක් තිබ්බා. නමුත් දැන් එහෙම කරන්න බෑ. අපේ භූමිය සීමා සහිතයි. සීමා සහිතයි. ඉතින් ඒ වගේ දේවල් කරා සමහර අය මේ පන්දම් පත්තු කරා. දැන් අද කාලේ ඒක හිතන්නවත් බෑ මේ මේ ඉන්දන හිගිය මේවා උඩ ඉතින් ගැමියන් තමන්ට දන්නා දේවල් කරා
सामर मिरी पिचुअन मे रट पुराम एक पलाोते पलाट की गेम कट्टी देवा इधं अति विशाल रटपुराम पैतृच देवाल गोवि महातुन यम यम फलपुरद अणु सिद्धवेन देवाल मे वा ओ सामर की मिरी पुच्छ मल एनाली मिरी पुच्छे पुला देखने अरे ये पंद पत्को सामर मंदगल तीन और पोल गेडी वाले ना कुरुब गेडी वाले एस कपला इंकल्लाकट लाभ तेल तेरे पार दिग्गट मेम पत्कोरा तीन थिंक एक होगा दीवल सदर थाने नमूत विन विन प्रश्न उवत करंट बड़ता तीन मेन थिंक एक मनसु विधु बेटे दिन सीमा वेला तीन दजे वन जीवित बात मीन निधु गहन एम आई तमंगे मुदल दी पड़ी भूमि वट विधु गण महाचाय स्वाभाविक तत्व संरक्षण क्रीम सन्दा तमय अभी जाति उद्यान तीन वा अभी भूमि तीन वा तवत् संरक्षण वनांतर तीन वन संरक्षण दिपात्मी सह वनजीवी संरक्षण दिपात्मी अटते रटे भूमि प्रमाण सीट विशेखमन संरक्षित पवतीन एक प्रधानदेतमी अलियान विशेष सते अलिया रखगंडन ओंगे वासस्थान रखगंडे इतकोट वासस्थान रखगणी में रटे वनजीवी संरक्षण दिपात्मेन्त मेन्म वन संरक्षण दिपात्मेन्त आया संरक्षित कलापोल सिद्धवेनो इट मतरव दड़ी नीति तीन दाली मरीम तहना एक दंडो मठ लक्च वरद सर दंड अनिवार्य नियम ई थिंक अली आट हेम हिंसा रंड अली मरंड कलिंग अली हो रंड बहुगे कथा दास अरचेनो मेम ओकोम नीति विरोधी क्या दड़ी नीति तीन अलिया संरक्षण किरीम संधार अटतुला नम तमाइ अली समाट मरण उल्ट पत्ते संरक्षण अली विविध विधि मिनसुंगे हिंसा उल्ट बाजेने अल्ट वेडीतीन हकपटस्तीन मेहत काले अरचुना प्रदेश अल्ट वहादेनवा हेम देवा सिद्धवेन मिनसागे हम अल्ट विविध तर्जन बाजेन सिद्धवेन ඉතින් ඒක සිද්ධ වෙන්නේ අනිත් පැත්තෙන් ගොවිබිම ආරක්ෂා කිරීම සඳහා. ඉතින් මේක ඒකයි වැඩේ. මේක මේ අගමුල නැති ප්‍රශ්නයක්. ඉතාම අමාරු දෙයක්. හරිද? එතකොට මිනිස්සු තමන්ගේ වගාවන් ආරක්ෂා කිරීම සඳහා උපරිම මාංශයක් ගන්න ඕනෑම දෙයක් කරනවා. දැන් මෙතන ඒකනේ වචන පාවිච්චි කරන්න ඕනේ. මොකද අපේ ගොවි මහතුරු තමන්ගේ අපි ඔය ටීවී එකේ පේනවා කන කරපස් තියලා ඔක්කොම ඔකස් තියලා තමයි යම් කිසි වගාවක් කරන්නේ විශේෂයෙන්ම වෙළඳාම සඳහා වෙළඳාම සඳහා දැන් වී ගොවි වගේ වුණත් විශාල වශයෙන් කරන අය ඒ විකුණ වී විකුණනවා වී විකුණලා ඒ හම් වෙන අසන්නෙන් ආදායමෙන් තමයි ඒගොල්ලන්ගේ ඉතුරු කන්නේ වෙනකල් මේගොල්ලෝ ජීවත් වෙන්නේ එතකොට එළවලු හරි බඩේරුම් හදන අයත් ඒ විදිහට. එතකොට මේගොල්ලන්ගේ මේගොල්ල භෝගය රැක ගැනීම සඳහා උපරිම උත්සාහයක් දරන්න ඕනේ. නැත්නම් මේගොල්ලන්ට ඉස්සර ජීවත් වෙන්න විදිහක් නැහැ. නමුත් සත්ත්ව ආවොත් ඒක විනාශ වෙනවා. ඉතින් මේ දෙක අපි කියනවා මේක බැලන්ස් කරගන්න හරි අමාරුයි. එතකොට එහෙමනම් අපි යෝජනා කරන්න ඕනේ, අපි හිතන්න ඕනේ සතෙක් විශේෂම අලි විසින් යම් කිසි වගා භූමියක් හානි කරොත් ඒ ගොවියාට එහෙම නම් ඒක සඳහා අපි කියනවා මේ කම්පන්සේෂන් නැත්තම් එයාට ඒ අහිමෝ අසන්න සඳහා වූ මුදල සම්පූර්ණ මුදල ලබා දෙන්න. ඉතින් ඒකත් අපි වගේ රටකට වුණත් ලේසි නෑ. මොකද දැන් ගොවියෙක් වගාවේ භාගයක් යනකොට, ඒ කියන්නේ බඩිරඟුවට මම දැන් කිලෝ එක රුපියල් 6000ක් විතර වෙනවා. ඒකක් අරන් ඒක වගා කරලා ඒක භාගයක් දුර යනකොට අලියවිල්ල පාගලා මොනවා හරි කරොත් එතකොට කාට හරි කියන්න පුළුවන් ඔයා දැන් රුපියල් 6000යි වේදන් කරන්න තින්නේ මාංශයට රුපියල් 4000යි ඒකෙන් රුපියල් 10000ක වන්දියක් දුන්නොත් ඇති නේද කියලා.
නමුත් ඒ වන්දියෙන් එයාට මොනවද ජීවත් වෙන්න බෑ ඊළඟ කන්න එන ගල් ඔහුගේ දරු කවුල රකින්න ඔක්කොම මොකද ඔහු බල ඔහු ඊට වැඩිය ශ්‍රමය ඔහුගේ පාවිච්චි කරලා දෙනවා ඊළඟට ඔහු බලාපොරොත්තු වෙනවා මේ රුපියල් 10000ක් වියදම් කරලා මම මේ උදාහරණ කියන්නේ ඒ ඒ අස්වැන්න අවසානයේ රුපියල් ලක්ෂයක් ලබා ගන්න මේ රුපියල් ලක්ෂය තමයි ඔහුගේ එකම බලාපොරොත්තුව එතකොට කවදාවත් ගොවියෙකුට අර 8 කිලෝ එකක් ගන්න ගිය සල්ලි ටික දීලා වෙලා මේ මේ වියදම වන්දිය හැටියට ඒ ගොවියා මේ සන්තෝෂ කරන්න බෑ ඒ වන්දියක් දෙනවා නම් එයාගේ අවසාන අස්වැන්නට මේක පෞද්ගලික මගේ මතය අවසාන අස්වැන්නට එයා ලැබෙන තියෙන අස්වැන්න කොච්චර නැති වෙනවද කියලා හිතලා ඒ අස්වැන්නෙන් ලැබෙන ලාභය හරි ආදායම හොයලා ඒකට ගෙවන්න ඕනේ ඉතින් අපි වගේ දුප්පත් රටක එහෙම ගෙවන්නත් බෑ ඉතින් මේක තමයි වැඩේ ඉතින් මිනිස්සු කොහොම හරි තමන්ගේ ක්‍රොප් එක රක ගන්න දඟලනවා ඒක මිනිසුන්ගේ පැත්තෙන් අවශ්‍යතාවය මොකද ඔහු තමන්ගේ සියලු සන්තකයෙන් වියදම් කරලා ඊට අමතරව තමන්ගේ ශ්‍රමය වියදම් කළා මේක කරන්නේ ඉතින් ඒකෙන් ආදායමක් ආවෙ නැත්නම් එයාට වැඩන්නේ එයාට එයාගේ පවුලයට ඉදිරි කාල ජීවත් වෙන්න බෑ එතකොට නමුත් එයාට කිසිම තැනක අපිට පෙනෙන්නේ නැහැ ඒක කරන්නත් තමාරු එයාට ඒ අහිමිච්චි भोग संधा संपूर्ण वंद्या दीमे क्रमेकुत अमारो हितागण्ड मे देखातर तमय मे प्रश्न घटेन्नी එවගේම තමයි මහා ශාතමනේ මේ වගේ කටයුතු එක්ක අපි මේ ඉදිරියට ගමන් කරද්දී මේ සංවර්ධන ක්‍රියාමාර්ගවලදී අපිට මේ කරලියට ආපු වචන තමයි මේ ඉකෝ ඩක්ස්ට් ඉකෝ බ්‍රිජස් ඒ වගේම මේ එලිෆන්ට් කොරිඩෝස් වගේ වචන අපිට මේ සම්බන්ධයෙන් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු මේ සංවර්ධන ව්‍යාපෘතිත් එක්ක මොනවද මේ ආපු මේ වචන ඒවා කොහොමද මේ අලින්ට වැදගත් වෙන්නේ අලින් ආරක්ෂා කරනකොට उत्तनिंग एलिफेंट कॉरिडोर एवं अली अली सांप्रदायिक पावचिकर पर्यटन मार्ग एलिफेंट कॉरिडोर्स की अटे इसर काल धनता दंड यम किसी अली मे प्रदेश हावल प्रदेश मे मार्ग गमन कड़ना इतकोट एक इसरण अलते हैं इसर यम यम संवर्धन के एलिफेंट कॉरिडोर्स अभी එලිකරන්නේ නැතු ඒව තියාගත්ත රටේ පරණ යම් වනජීවී සිතයම් වල හිමනම් ඒව ලකුණු කරලා තියෙනවා මේ අහවල් එලිෆන් කොරිඩෝ එක අහවල් එලිෆන් කොරිඩෝ එක කියලා ඒ ට්‍රැඩිෂනල් කොරිඩෝ කියන්නේ සම්ප්‍රදායික කොරිඩෝ ගැන නොදැන ඒ කොරිඩෝ එලිකරා නම් එතන ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙනවා දැන් අලි ගොඩාක් දුර ගමන් කරනවා අලි යම් ප්‍රදේශයකට තව ප්‍රදේශයකට ගොඩක් ඈතට ගමන් කරනවා ඒ කට්ටිය ගමන් කරන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒගොල්ලෝ පුරුද්දලා හිටිබ්බ කොරිඩෝ එක හරහා එතකොට ඒක ඉස්සරින්දලම තිබ්බ දෙයක්. නමුත් මෑත කාලයේදීත් ඔය මහලු ව්‍යාපාරේ වගේ ව්‍යාපාර වෙලාවෙදී කැලෑ ප්‍රදේශයේ ලුණා ගම්මා නැති වුණා වැව් හැදුවා. නමුත් ඊට පස්සෙත් ඒ සංවර්ධනය කරපු අයට යමත්‍යංශ වල තීරුණා මේ වනාන්තර වෙන වෙනම තිබ්බොත් අපි කියන isolated patches කියලා තිබ්බොත් මේ ප්‍රශ්නේ වැඩි වෙනවා. සත්තුන් දෙක තැනකින් අනිත් තැනකට යන්න විශේෂම ලොකු සත්තුන්. ඊට පස්සේ ඒගොල්ලෝ යම් යම් භූමි භාග නැවතත් මේ वेंकरा में एलिफेंट कॉरिडोर्स अली अभी क्या अली अली इन प्रदेश एक निकट संबंध कर पाकट या किसी किलोमीटर अरी किलोमीटर दिखा पालल भूमि प्रमाण निदास कर संवर्धन इतकोट दक उद्यान कद्यान अंड अभी मिनसा विशेन इतर कल भूमि अतो अभी एकटत्नो एलिफेंट कॉरिडोर नवतमे इसर अली एव पावचकर अली गेहटियट नमोत्मे तेन प्रश्न में ट्रेडिशनल कॉरिडोर्स अली विशिंग म पावचिकरपु अली गवंकन्न मार्गाय मिनिसा विसिन इतुरुकन्नलद मार्गाय देख विनास मुकद अपी 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 प्रदेश संवर्धने कल अपी इतना मे उद्यान हवल उद्यान अंड मेक मेदिंग अभी कलिय वनरोध इतुरुकर मुखिल किलोमीटर वनरोध इतुरुकर मुखिल एक अपी विसिन हदप कोरिडो नमु अलिया खेमती ना एक अंड याड एक बाधा एक डेलीमान वेड़ी अव वेड़ी मुकद अलिया सामान्य हेवंट खेमित सती इतकोटे इतना अव प्रदेश वगे तिपूत सता एक अंड अपी हदप कोरिडो अली विशीन पावच कोरिडो अतर वेण सत्यन ये तीयन ई थिंक अली कोरिडो का निर्माण करना अलींगे गमन मार्ग अत्याने करमीन ये मार्ग संधाम तमय अभी युम एंडो ने इतकोट मे एलिफेंट कोरिडो के अनीदीन विशेषमो
අපි සාමාන්‍ය වචන කියන්නේ ඕවපාස් සහ බයිපාස් කියන වචන දෙක. ඒ කියන්නේ දැන් අපි අධිවේගී මාර්ගයක් යනකොට අපි දන්නවා අධිවේගී මාර්ගයේ පළලයි ඒකේ වාහන ඉතාම වේගෙන් යනවා අධිවේගී මාර්ගයකින් සෝ නැ මාර්ගයක් හදුවොත් මාර්ගයකින් වාසස්ථානයක් ඛණ්ඩණය සිද්ධ වෙනවා. දැන් මාර්ගයක තියෙන ලොකුම මේ සංරක්ෂණයේ පැත්තෙන් නරක දේ තමයි මේ වාසස්ථාන දැන් කැලක් මැදින් අඩි 100 කට පාරක් යනකොට ඒ කැලේ දෙකට බෙදෙනවා. අපි ඒකට කියනවා වාසස්ථාන ඛණ්ඩණය නැත්නම් හැබිටට් ෆ්‍රැග්මන්ටේෂන්. ඊළඟට නමුත් සත්තු පුරුදු වෙලා තියෙන්නේ මේ කැලේ හරහා එහාට මෙහාට යන්න. එතකොට මේ පාර ඇදුවට පස්සේ සත්තුන අපේ අලිගම් ලොකු සත්තු පාර හරහා යන්න ගියපුවාම එතන අනුසුරු සිද්ධ වෙනවා. වාහන අපේ උරටිත් ඔය සිද්ධ වෙනවා සමල්ලට හබරන් ප්‍රතිවල අලි ගැටෙනවා වාහනවල. ලොකු වාහනවල පොඩි වාහනවල ගැටෙනවා. ඉතින් ඒක දෙපැත්තටම ඊළඟට ආයෙත් අනතුරුදායකයි. ඉතින් මේක වළක්වන්න නැත්නම් මේක සමහරයි කරන වැඩි මේ හදන්න පුළුවන් නම් ඒ හරිය පොඩි පාර ඉසිලා වගේ තියෙන කියන්නේ කඳු ගැට වගේ තියෙනවනම් මේ දෙකක් යා කරලා ඕවපාස. ඒ කියන්නේ පාරට උඩින් අලි වගේ සතෙකුට යන්න පුළුවන් තරම් ශක්තිමත් අපි කියන්නේ පාලමක් වුණේ පාලමක් වගේ හදලා නමුත් ඒක ටික පළලට හදලා ඒක උඩ ශාක හදලා ඒකට ජල ප්‍රවාහනයක් හදලා ඒකේ හදනවා මේ බ්‍රිජ් ඒ බ්‍රිජ් කියන්නේ සත්තුන්ට යන්න. ඒකට කියන්නේ ඕවපාස් කියලා. එතකොට කැලේ දිගේ එක පැත්තකින් දරන සත්තු අරක උඩට එනවා එක එකෙත් ගස් තියෙනවා. එතකොට ඒක පේන්නේ නැහැ මේ කොන්ක්‍රීට් වලින් හදපු දෙයක් කියලා. ඒකෙන් අනිත් පැත්තට යනවා. ඉතින් මේ සත්තු ඒකට පුරුදු වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඕකම කරනවා අන්ඩර්පාස් කියලා. අන්ඩර්පාස් කියන්නේ ඒ පොළොව යටින් දුරක ඉඳලා ඇවිල්ලා පාර තියෙද්දී පාරට යටින් ඔය උමම් මාර්ග හදන්නේ මිනිසුන් යන්නේ ඒ වගේ ඊට වඩා ටිකක් විශාල උස උමම් මාර්ගයක් හදනවා මේ අනිත් පැත්තට යන්න. සත්තුන්ට අනිත් පැත්තට යන්න. සත්‍යයෙන් ඒකට පුරුදු වෙන්න ඕනේ. නමුත් මේ 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 දෙකම කරන්න භූවිෂමතාවය ටිකක් බලපානවා. ඒ කියන්නේ දැන් ඕනෑම තැනක උමං මාර්ගයක් හදන්න බෑ. දැන් පහත් භූමියක වගේ හදුවොත් ඒකට වැස්සේ වතුර පිරෙනවා. හරිද? ඒ වගේ වෙලාවකදී ඒක ඇතුලෙන් සත්‍යයක් නැහැ. අර උඩින් හැදුවොත් එහෙම ඒක කොන්ක්‍රීට් දාලා ඒක උඩින් නැවත පස් දාලා ඒක උඩින් ගස් හැදුවොත් ඒක වේලීමට බලනවා. එතකොට ඒකට මොකක් හරි අර අපි කියන ස්ප්‍රින්ක්ලර්ස් හරි මොන හරි දාලා ජල සැපයීමක් තියෙන්න ඕනේ. ඒක ලොකු ගස් හදන්න ඕනේ ඒකේ. නමුත් මේ ක්‍රම දෙක දැන් වෙන රටවල් වල නම් ඔය තුන් රටවල් වල එහෙම නම් අලින්ඩියන්න නෙමෙයි ඒ රටවල් වල ඉන්න මෝව වෙන සත්තු යන්න හදලා සාර්ථකව භාවිතා කරනවා. යෝ ඉතින් අපේ සමාර්ථයන් වලත් යෝජනා වෙලා තියෙනවා. ඉතින් මෙහෙම තියෙන ඉඳ සමල්ලාට අපි පොඩි සමහර පොඩි බෝකු කියන්නේ කල්වට් කියන්නේ දැන් රේල් පාරක් යනකොට පොඩි පොඩි බෝකු යන පොඩි යල මාර්ග. ඒ වගේ යල මාර්ගයකදී සමාර්ථයන් වල යෝජනා වෙලා තියෙනවා බෝකු ඉතාම පල්ලට බඳිනවා. කියන්නේ මේකටින් අලියකටවත් යන්න පුළුවන් විදිහේ ලොකුවට බඳිනවා. එතනදී බෝක්කුව උඩිනුත් උස්සනවා. කියන්නේ අලියකට යටින් වෙන්න තරමට පාර ඉස්සෙනවා. ඒකත් එක විදිහක් තමයි. ඒක මේ බස් මාර්ග වලට දන්නේ දුම්රි මාර්ග වලට තැදීයකි. මේවා ඉතින් ඊටාම විදන් සහිතයි. නමුත් මේවා ගැන හොයලා බලන්න ඕනේ අලි මේ ප්‍රදේශ වලින් එහා පැත්තට මෙහා පැත්තට යනවද කියලා. ඒකට අනුව ඒකට සුදුසු විදිහට මේ ඕවපාස් හෝ බයිපාස් ඉදිකරන්න අවශ්‍යයි. ඔව් මේක වියදම් අධික වැඩක්. අනිත් එක කරොත් ඒක අපි කියනවා ඒක අපි මේන්ටේන් කරන්න ඕනේ. ඒක හැම වෙලාවෙම අපි නඩත්තු කරන්න ඕනේ. ඒ කියන්නේ හැතුවම හදවටම බෑ. මොනවද මේ ජීවිතාත්මක රටවල් කියලා හඳුන්වන්නේ සහ මේ කෘෂි භෝග ආරක්ෂා කරගන්න කොහොමද අපිට ඒක යොදා ගන්න පුළුවන් වෙන්නේ? ලංකාවේ නම් යම් යම් ප්‍රදේශවල භාවිතා කරනවා මේ හන. හන කියන ශාකය මේ මේ මොකද හන ලොකු පඳුරු විදිහට හැදෙන හනවල කටු තියෙනවා. සමහර අය කියනවා අලි ඒක ආහාරයට ගන්නෙත් නැහැ, අලි ඩැමේජ් කරන්නෙත් නැහැ කියලා වල්ලා. ඉතින් දීර්ඝ දුරකට හන හදන්න ඕනේ. නමුත් ඒ හන හැදීමේ යම් යම් ප්‍රශ්න තියෙනවා. හන පැල හැදුවොත් අලි ඒක උඩින් යනවා. ඉතින් ඒ හන හදනවා නම් මට මේ කරන්න යම් යම් අය කියලා දෙන දෙයක් තමයි හන කොහේ හරි හදලා මොකක් හරි ඔය ශාකාකාරය නර්සරි වගේ එක හදලා හන ගස් ඇන්ඩ් පඳුරු ලොකු වෙච්චාම තමයි කැලේ ගිහිල්ලා හදන්න ඕනේ. ඉතින් මේකත් මතක තියාගන්න ඕනේ. අපි මේ කතා කරන්නේ ලංකාවේ නම් වියලි කලාපය ගැන. වියලි කලාපයට සාමාන්‍යයෙන් වර්ෂාව ලැබෙන එක කාලයයි. දැන් මේ අපි මේ ඉස්සරහට එන ඔක්තෝබර් දෙසැම්බර් කාලේ විතරයි වැස්ස වැටෙන්නේ. මේ සියලුම දේ අපි කියනෝ අපි ප්ලෑන් කරන්න ඕනේ. මේක සඳහා අපි ලැහැත් වෙන්න ඕනේ. අපි වියලි කලාපයේ ගිහිල්ලා හන පැල හරි ලොකු ගස් හරි අප්‍රේල් මැයි කාලේ හැදුවොත් එහෙම ඉඩෝරේ වැඩිම කාලේ හැදෙන්නේ නැහැ.
ඉතින් මේවා සමදේයකටම අපි අපි අපේ වටපිටාව අපේ දේශගුණේ අපි දැනගන්න ඕනේ. එතකොට හන හදපු කීප කණ්ඩායමක් මට කියලා තියෙනවා හන පැල හදලත් බෑ. හන පැල හදනක ලේසි වේදන් අඩුයි. හන ගෙනල්ලා හන හඳුරු ලොකු පඳුර වල වටේට පැල දානවා. ඒ පැල ගෙනිල් හැදුවා. ඒව සාර්ථක වෙලා නැහැ. නමුත් සමහර අය දැන් කියනවා ඒකෙන්ද ඒ හන හඳුරු ගෙනල්ලා විශාල භාජන වල මොනවාරි පොලිතින් බෑග් වල හන්ලා පඳුල සාමාන්‍ය විශාල වුණාම තමයි බිම හදන්න ඕනේ එක දිගටම. මේක අධික වියදම් වැඩක් නමුත් මේක ඉතාම සංයමයෙන් කරන්න ඕනේ දෙයක්. මොකද හන පැල ගේන්න ඕනේ යම් කිප් ප්‍රදේශයක ඒක හදා ගන්න ඕනේ පොලිතින් මල් වල මොනවාරි පැලේ ලොකු වෙන්න ඕනේ. හන පැල ලොකු වෙනකොට ඒක උසගරෙන් ඔක්කොම අමාරුයි කැලේ දිගේ. එහෙම ගිහලා තමයි හදන්නේ. එතකොට හන නමුත් භාවිතා කරනවා. ගොඩක් අය යම් කිසි පළාත්වල ලංකාවේත් හදලා තියෙනවා. සමහර අය කියනවා සාර්ථකයි කියලා. ඒ සමහර අය කියන මට නම් ඒක විශ්වාස නැහැ. මේ ශාක්‍ය මට විද්‍යාවදගෙනම දන්නෙත් නැහැ. මොකද ගිනි අන්දර කියලා ශාක්‍යයක් තියෙන එකත් හදනවා කියලා. දහන තරම් එච්චර ඒක භාවිත කරන්නේ නැහැ. සමහර පැතිවල බෝගන්විලා හදනවා. බෝගන්විලා කියන මල් ගස් හදනවා. මේකත් ගොවි මහතුන්ගේ නැත්නම් මේ වසෙ දු කරන අයගේ දැනුම ප්‍රායෝගික දැනුම මත තමයි සිද්ධ වෙන්නේ. ඔව්. ඉතින් මේ සමහර අය කියන දෙහි ගස් හදුවොත් හොඳයි කියලා. දෙහිත් කාටුනේ. නමුත් සමහර අය කියනවා දෙහි අලි දෙහි ගෙඩි කණ්ඩෙනවා කියලා. ඉතින් ඒ වගේ දෙපැත්තක් තියෙනවා. නමුත් හන එහෙම නැහැ. හන දෙකටම වගේ පාවිච්චි කරන දෙයක් තමයි. තුන්දේ ගැටීම නිසා විශාල වශයෙන් අලිමාන සිද්ධ වෙනවා. මහාචාර්යතුමනි ක්‍රමවේදයක් තිබෙනවාද මේ තත්ත්වය අවම කරන්න? එහෙම නැත්නම් යම්කිසි වාර්තාවක් තිබෙනවාද අපේ රටේ හෝ වෙනත් රටවල මේ දුම්රිය ගැටීම නිසා මේ සිදුවන අලින්ගේ මරණ අඩු කර ගැනීමට භාවිත කරපු ක්‍රමයක්? අවුරුද්දකට ලංකාවේ වුණත් සෑහෙන ප්‍රමාණයක් සමහරට 20ක් 25ක් විතර වෙන්න පුළුවන් දුම්රිය ගැටීමෙන් අලිමිය යනවා. ඇත්තටම අලි විතරක් නෙවෙයි දුම්රියටත් අනතුරු සිද්ධ වෙනවා. ඉතින් මේකත් තාමත් හරියට නොවිසඳුණු ප්‍රශ්නයක්. කොහොමද මේ දුම්රිය ගැටීමෙන් අලි අලි මරණ නවත්තන්නේ? අලි ට්‍රේන් එලිෆන්ට් මේ මේ ඇක්සිඩන්ට් නවත්තන්නේ කියලා. අපේ නම් මම හිතන්නේ ලංකාවේ නම් මම දැනුවත්ව තාම ක්‍රමයක් භාවිත කරලා නැහැ. නමුත් මම මෑත කාලයේදී කියවුවා මේ ඉන්දියාවෙත් මේක සිද්ධ වෙනවා. ඉන්දියාවේ නම් දැන් යම්කිසි තාක්ෂණික ක්‍රම භාවිත කරන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. මෙතනදී ඒගොල්ලෝ භාවිත කරන්න උත්සාහ කරනවා මේ දුම්රිය ඒ අලි ඉන්න ප්‍රදේශවල හැමතැනම නෙවෙයි අලි ඉන්න ප්‍රදේශවල දුම්රිය මාර්ගයේ යම්කිසි අපි කියන ඒවට මේ සිග්නල් නැත්තම් සෙන්සර්ස් භාවිත කරන්න කියලා සමාජයක් කියන ඇකියුස්ටික්. මොකද අලි ගැවසෙනවට අලි විසින් යම් යම් සංඥා නිකුත් කරනවා, සිග්නල්ස් නිකුත් කරනවා. සමහර ඒවා අපේ කනට ඇහෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අපි කියන සංඥා ක්‍රමය නැත්නම් කමියුනිකේෂන් එක අපේ කන් වලට ඇහෙන්නේ නැති කමියුනිකේෂන් එකක් තියෙනවා. ඉතින් මේ ඉන්දියාවේ පාලි වෙච්ච පරීක්ෂණ වාර්තාවක මම දැක්කා මේ දුම්රිය මාර්ගයේ අලි ඉන්න ප්‍රදේශවල මේ කුළුණු පිහිටුවලා ඒ කුළුණු වල මේ සංඥා ග්‍රහණය කරන්න පුළුවන් උපකරණ හයි කරනවා. ඊට පස්සේ ඒ උපකරණ වලින් දුම්රියේ රියදුරාට සිග්නල් එකක් නැවත සංඥාවක් යවන්න ක්‍රමයක් ඒගොල්ල දැන් පරීක්ෂණ මට්ටමින් සිද්ධ කරගෙන යනවා. ඒක මම නැවතත් කිව්වොත් දුම්රිය මාර්ගයේ යම් කිසි කුළුණු ප්‍රමාණයක් හිටවන්න ඕනේ. ඒ කුළුණු වල තියෙනවා යම් කිසි අලින් විසින් නිකුත් කරන සියුම් සංඥා ග්‍රහණය කර ගැනීමට හැකියාව තන උපකරණ අපි කියන සෙන්සර්ස් කියලා. ඉතින් මේ සෙන්සර්ස් වලින් ඊළඟට පුළුවන් ඒ සෙන්සර්ස් වලින් එන සංඥාව වෙනත් විදියකට හරවලා දුම්රිය රියදුරාට නැත්නම් ඒ ආවට තියෙන දුම්රිය පාලක මැදිරියට මේ සංඥාව කියන්න. එතකොට දුම්රිය ඒ ප්‍රදේශයේ අලි ඉන්නවා කියලා ඒ රියදුරාට දන්වන්න. ඊට අමතරව මේකට කලින් තිබ්බ ක්‍රමයක් තමයි මේ විදිහට මේ වගේ සෙන්සර්ස් හරහා ඒ දුම්රිය මාර්ගයේ යම්කිසි කුළුණු තියෙනවා ඒ කුළුණු වල සයිරන් එකක් නාද වෙනවා. ඒක වෙන්නේ හැබැයි අලියා පාර්ගයේ කිට්ටුවට ආවට පස්සේ. එතකොට ටිකක් දුම්රිය නවතන අමාරු වෙන්නේ. නමුත් අර මම මුලින් කියපු විදිහට අලින්ගේ සිග්නල්ස් කලින් එරන් ඒ ළඟ ප්‍රදේශයක ඉන්නවා නම් ඒ සිග්නල් එක ගන්න පුළුවන්. ඒක අරන් රියදුරාට ඒක නැවත ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන්. රියදුරා දැනුවත් කරන්න පුළුවන් මේ ප්‍රදේශයේ දැන් අලි හැසිරෙනවා කියලා. නමුත් එතනදිත්
තුම්රේ වේගය රියදුරාගේ සංයමය මොකද මේක අන්ප්‍රඩික්ටබල් අලි කොයි වෙලාවේ පාර හරහා යයිද කියලා දන්නේ නැහැ. තවත් සමහර තැන්වල මේ ඇක්සිඩන්ට් වැඩිම සිද්ධ වෙන්නේ පාර දෙපැත්තෙම පොඩි යවුරු නැත්තම් බෑවුම් තියෙනවා. අලියා මේ වගේ තැනකදී පාර මැද හිටියොත් රියදුරාට සිග්නල් එකක් ආවත් කෝච්චිය හැමින් ගියත් අලියා එතනදී අලියාට පාරෙන් අයින් වෙන්න බැරි හින්දා ගස්ටනේ සිද්ධ වෙනවා. නමුත් ඉහළ මට්ටමේ පරිශන සිද්ධ වෙනවා මේක ගැන. ඉන්දියාවේ නම් සිද්ධ වෙනවා ගොඩක්. අලිමිනිස් ගැටුමට මේ පිළියම් සැලීමේදී අපි මූලිකවම අවධානය යොමු කළ යුත්තේ මොකද? මොකද මේක අපිට 100%ක්ම වළක්වා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් එවැනි උපක්‍රම භාවිත කරනකොට අපි වැඩිපුරම අවධානය යොමු කළ යුත්තේ මොන වගේ කරුණු සම්බන්ධයෙන්ද? සතාගේ චර්යාව සතාගේ පරයටන රටාවල් සියලුම දේ දැනගන්න ඕනේ. මොකද අපිට නැත්තම් කිසිම විදියකින් කල්පනාකරණය කරන්න බෑ. එතකොට සත්තුන්ගේ චර්යාව උනත් හොඳ අධ්‍යයනයක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඉතින් අපේ අවශ්‍යතාව ගැන නම් අපි දන්නවා. ඉතින් මේ දෙක කොහොමද බැලන්ස් කරන්න කියලා ඉවර වෙලා අපිට මිනිසුන්ට වගා කරන්න නැතෝ ඉන්නවා කියන්නත් බෑනේ. එතකොට දැන් සමහර රටවල නම් සමහර කාලවලදී ගොවි මාතුරුන්ට මුදල් ලබා දෙනවා යම්කිසි කන්නයක් තියෙනවනේ ඒ කන්නේ වගා කරන්න එපා කියලා වෙලා. ඔව් එතකොට එහෙම වුණොත් අපි දන්නවනේ දැන් මේ ප්‍රදේශේ ඉන්න අලින්ට හානියක් සිද්ධ වෙන්නේ නැහැ ඒ කාලේ. නමුත් අපි වගේ දුප්පත් රටක එහෙම දෙයක් අපිට කරන්න කිසිම අවශ්‍ය අපිට හැකියාවක් නැහැ. ඔව් ඉතින් ඒ වගේ දෙයකට යන්න හිතන්න තමයි. එතකොට සතුන්ගේ චර්යාව ගැනත් අපිට හොඳ දැන් අපි මෙතනත් කියනවනේ දැන් හැම කෙනාටම දැන් ගොවි මහතාගේ ඉඳලා පරිශ්‍රයකයා දක්වා සියලුම දෙනාට සතාගේ චර්යාව එක විදිහට අධ්‍යයනය කරන්නත් අමාරුයි. ඉතින් ඒක එක කණ්ඩායම් අතරේ ඒ දැනුම හොමාරු වෙන්න ඕනේ. නමුත් සමහර වෙලාවට ගොවි මහතුරුට හොඳ අවබෝධයක් තියෙනවා. අද අලියෙක් මේ හැරි හිටියොත් අද හවසට මේ අලියා මේ ගොවි බුමට එනවා කියලා වල්ලා. ඒ කට්ටියක තියෙන සම්ප්‍රදායික දැනුමත් ඉතාම වැදගත්. අපි භාවිත කරන්න ඕනේ. දැන් සමහර අය සමහර ඒගොල්ලන්ගේ වගා භූමි වල වගා ක්‍රම තියෙනවා. දැන් අලි ගොඩාක් කැමති භෝග ඒගොල්ල වගා භූමියයි කැලයි අතර හදන්නේ නැහැ. එතකොට අපි උදාහරණයක් කිව්වොත් තල කියන චාකය ජින්ජිලි තල වලට අලි එන්නේ නැහැ කියලා කියනවා. එතකොට දැන් නම් තල කියන්නේ කුඩා චාකයක්. නමුත් තල හදපු භූමිය කරා අලිය ගමන් කරොත් ඒ වගාව හානි වෙනවා. නමුත් තල අලි කන්නේ නැහැ කියනවා. එතකොට ඒ වගේ අවස්ථාවක ගොවි මහතාගේ ප්‍රායෝගික හරියාගේ සම්ප්‍රදායික දැනුමක් තියෙනවා නම් එයාට පුළුවන් ඒ අලි අප්‍රිය කරන අකමැති ශාක ඉස්සරම වගා භූමි වටේට හදනවා. කැලේ වගා භූමිය ගාවයි. එහෙම නැතුව කැලේ අයිනෙම උගස් ටිකක් හදන්නේ නැහැ. මොකද අලි බොහොම ප්‍රිය දෙයක් නේ උගස්. එතකොට එයා කැලේ අයිනේ උගස් හදලා වත්ත මැද මිරිස් හදන්නේ නැහැ. එහෙමනම් එයා තල හදලා මිරිස් හදලා එහෙම හදලා තමන්ගේ ඉඩම මැදට එන්න වගේ තමයි යම් කිසි භෝගයක් හදන්න අවශ්‍ය නම් අලි ප්‍රිය කරන කෑමක් එයා හදන්න අවශ්‍යම නම් ඒවා තමන්ගේ නිවසවට වගේ කිට්ටුවට හදා ගන්න පුළුවන්. එතකොට එතෙන්ට අලියාට එතෙන්ට එන්න අලියා අපි කියනවා මේ උනන්දු කරන්නේ. ඒ කියන්නේ එලිෆන්ට් ඇට්‍රැක්ටිව් ක්‍රොප්ස් කියලා අපි කියනවනේ අලින්ට ආකර්ෂණ වෙන භෝග තියෙනවා අලි ආකර්ෂණ නොවන භෝග තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා ඒ සම්ප්‍රදායික ගොවි මහතුරුන්ගෙන් ඒ දේවල් ඉගෙනගෙන මේ කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි වගේ නිලධාරි මහතුරුන්ටත් ගොඩාක් ලොකු දෙයක් කරන්න තියෙනවා. ඒ ගමින් ගමට ගිහිල්ලා මේක එක දවසින් කරන්න බෑ. අපි ගිහිල්ලා ඒගොල්ල මොනවද ප්‍රායෝගිකව කරන්නේ කියලා අපි දැනගෙන අපි ඒවා යම්කිසි ප්‍රමාණයකට අනිත් අයටත් ව්‍යාප්ත කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් ගොඩාක් ප්‍රායෝගික දැනුමින් කරන්න ඕනේ. ප්‍රායෝගික දැනුම එක පැත්තකින් ලබාගෙන ගොවියන්ගෙම ලබාගෙන අනිත් අයට දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සමහර පැතිවල නම් ඒක මිනිසුන්ගේ පැත්තෙන් හොඳ නෑ. විශේෂයෙන්ම අලි ගැවසෙන තැන්වලම සුද්ධ කරගෙන ඉන්නවා නම් අකමැත්තෙන් ඔහොම ඒගොල්ලෝ අයින් කරලා අර අපි කියන අලි කොරිඩෝ එක අලි පර්යටන මාර්ගයක කවුරු හරි පදිංචිලා ඉන්නවා නම් මේ රජයට හරි කොහෙට හරි මැදිහත් වෙලා ඒ කණ්ඩායම විතරක් ඒ ප්‍රදේශයෙන් අයින් කරලා වෙන ඉඩමක් ලබා දෙන්න ඕනේ. මොකද නැත්තම් එතන ප්‍රශ්නේ උග්‍ර වෙනවා. ඉතින් මේ විදිහේ ප්‍රායෝගික මට්ටමින් අපි හොයලා බලලා ඒ යම් යම් දේවල් ඒ දැනුම අපි අනිත් අයට ලබා දෙන්න ඕනේ. මේක තමයි මේක අවම කරන්න විතරයි පුළුවන්. ඉතින් මහාචාර්යතුමනේ ඇත්තටම ඔබතුමාගේ වටිනා කාලය වැය කරලා මේ වැඩසටහන සමග සම්බන්ධ වෙලා ඔබතුමාගේ දැනුම අපිට සමග බෙදා ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි වැඩසටහන මෙතනින් අවසන් කරනවා. අයිබෝන්.